නියෝජ්‍ය කතානායක රංජිත්ද ඉම්තියාස්ද ඡන්දය ඇරඹේ පාර්ලිමේන්තුව අවට පාරවල් වසා දැමේ ෘතීය සමිති රැසක්ම හෙට වර්ජණය වර්ජණය කරන්න සූදානමින් ප්‍රේමදාස යුගයේ ජනප්‍රිය චරිතයක් වූ ඒජේ රණසිංහ ජීවිතයෙන් සමුගනි යුක්‍රේන යුද්ධයෙන් ඉන්දියාවත් අමාරුවේ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිතෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පැවැත්වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සීමලාපිටිය මහතාගේ නම නියෝජ්‍ය කතානායක දුරේ සඳහා යෝජනා කෙරුණා ඒ සඳහා ආණ්ඩු පක්ෂයේද සහාය ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා සමගි ජනබලවේගයෙන් නියෝජ්‍ය කතානායක දුරේ සඳහා ඉම්තියාස් බාකිර් මාක මහතාගේ නම යෝජනා කරන බවයි එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා ගල් කතානායකතුමනි නියෝජ්‍ය කතානායක දුරේ සඳහා කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියපලා පිටිය පැතුමාගේ නම මම යෝජනා කරනවා ඒක ඉස්සර කරන්න කවුරු හරි මම ස්ථිර කරනවා ගරු රංජිත් සියපලා පිටිය මැතිතුමාගේ නම නියෝජ්‍ය කතානායක දුරේ සඳහා ගරු කතානායකතුමනි ඔව් ගරු රංජිත් සේමලාපිටිය මන්ත්‍රීතුමාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ පූර්ණ සහයෝගය තිබෙන බව ඔබටවත් දැනයි. ප්‍රොමිසදී. ඔව්. ආණ්ඩු පක්ෂයේ සහයෝගය දෙනවා කිව්ව නිසා අපේ අපේක්ෂකයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාක මැතිතුමාගේ නම යොදවන්න. ඒ යෝජනාව ඉස්තර කරන්න. ගරු කතානායකතුමනි ඉම්තියාස් බාකිර් මාක මැතිතුමාගේ නම මම ඉස්තර කරනවා. ඡන්දය සලකුණු කිරීමට සූදානම් කර තිබෙන කුටියේදී එකී ඡන්ද පත්‍රිකාවේ ඉහළින් තමන් ඍෂි අපේක්ෂක මන්ත්‍රීවරයාගේ නම නිවැරදිව ලිවිය යුතු අතර ඊට පහලින් ඔබගේ සුපුරුදු අත්සන යෙදිය යුතුය. දැන් ඔබතුමා කිව්වා මේ බැලට් පේපර් එකේ අත්සන් කරන්න ඕන කියලා. ඒතකොට රාජසභාවේ එළි වෙනවනේ. මොකද්ද මේ නීතිය? නෑ නෑ නෑ. ඒක ස්ථාවර නියෝගය. මගේ නියෝගයක් නෙමෙයි. ඔබතුමා මේ නැති ප්‍රශ්න හදන්න එපා. සභාව ඔබතුමා සභා රීති දන්නවා. ඔබතුමාට බලය තියෙනවා ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා. මේක වඩා මේකට සභාවයක නෙවෙන්න ඕන. මීට පෙර 2015 2019 අතර පාර්ලිමේන්තුවේ මේ වගේම ඡන්දය ලබා ගැනීමක් කරා. ඒ වෙලාවෙ හිටපු විපක්ෂයේ සංවිධායකතුමා සභානායක හැටියට හිටියේ. එතකොට ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමාට සහ සුදර්ශනී ප්‍රනාන්දුමල්ල මන්ත්‍රීතුමියට නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමත් ඔය විදිහම තමයි කරේ. එතුමා අත්සන් කළා තමයි ඒ වෙලාවේ ඡන්ද ප්‍රකාශ කරේ. ස්ථාවර නියෝග දන්නෙත් නැහැ කරපු ක්‍රමවේද දන්නෙත් නැහැ. කතානායකතුමනි ස්ථාවර නියෝගවලින් අපි අද ඉල්ලන්නේ මේ සභාවේ විශ්වාසය ජනතාවගේ විශ්වාසය තබා ගැනීමට අදම මේ පත්‍රිකාවල් විනාශ කරන්න කියලා ප්‍රසිද්ධේම අපි ඉස්සරහා විනාශ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ කටයුත්ත කඩකප්පල් කිරීම හිතාමතා කරන්න යන්නේ නැතුව මේ කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙන්න නියෝජ්‍ය මහලයකන් තුමිය ඡන්ද පත්‍රිකා නිකුත් කරන්න කටයුතු කරන්න Honorable Mahinda Rajapaksha Mahinda Rajapaksha මැතිතුමා संपूर्ण वरदी Honorable Sudat Manjula නරලම අන්තමව කනතර කරන්න Honorable Sudat Manjula Honorable SM Marika Honorable Imran Maharoof Honorable Imran Maharoof absent Imran Maharoof absent absent
Honorable Imran Maruf is absent. Honorable Imtiaz Bakir Makar. Honorable Ajit Marna Peruma. Honorable Muhammad Muzamil. He was. Honorable Andhra Priyadarshani Apa. Honorable Vasanta Yapa Bandara. Honorable Patali Champika Ranavaka. Hello. Honorable Nipuna Ranavaka. Honorable Nipuna Ranavaka. Honorable Roshan Ranasinghe. ඔබ ඒ යොමු වූයේ පාර්ලිමේන්තුවේ දර්ශන සමගින් නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පිරිසක් හෙට දිනේ වැඩ වර්ජනයක් සිදු කරන බව ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් කියා සිටින්නේ තමන් මේ වර්ජනයට සම්බන්ධ නොවන බවයි. තැපැල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති හෙට දිනේ වැඩ වර්ජනයකට සහ හර්තාලයකට සූදානම්ින් සිටින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කරනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක් වර්ජනයට එක්වනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජනය කරන වෘත්තීය සමිති 27ක් අපි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විදිහට ගොනු වෙලා තිබෙනවා. මේ 27 නියෝජනය කරනවා සමස්ත තැපැල් සේවකයෝ. ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විදිහට අපි මේ වැඩ වර්ජනයට එකතු වෙනවා. වරාය කණිජ තෙල් ජල විදුලි බල දුම්රිය ගමනාගමන ආදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නායකින් රැසක්ම මාධ්‍ය හමු පවත්වමින් තමන් වර්ජනයට එක්වන්නේ නැති බව අවධාරණය කළා. වැඩ වර්ජනයට සම්බන්ධ වෙන සහෝදර සහෝදරියෝ දේශපාලන අරමුණක් මූලික කරගෙන තමයි මේ ක්‍රියාවලිය යෙදෙන්නේ. මේ වැඩ වර්ජනය හරහා අපේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමක් ඒ වගේම රටේ ජන ජීවිතය අඩාල වීමක් මිසක් ඔය බලාපොරොත්තුන කාරණා මේ වැඩ වර්ජනය හරහා සිද්ධ කරගන්න බැහැයි කියන එක මේකෙන් ජයග්‍රහණයක් නැහැයි කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා. මේකේ හිංසනය ලැබෙන්නේ ජනතාවට. අපි පුංචි මිනිස්සුන් තමයි මේ බස් එකේ ප්‍රවාහනය කරන්නේ. සල්ලි තියෙන මිනිස්සුන් ඕටිපොතිව මේකේ ගමන් කරන්නේ මේ 6 වෙනිදා පවත්වන්නට යෙදෙන මොනම හරි ව්‍යාකූල කටයුත්තකට ඒක වැඩ වර්ජනයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වැඩ වැරුමක් වෙන්න පුළුවන් මොනම හරි දෙයකට කිසිම සහයෝගයක් අපේ ලැබෙන්නේ නැහැ අපෙත් තියෙනවා හදවතේ දේශපාලනයක් හැබැයි මේ වෙලාවදී අපි මේ දේශපාලන ඉස්සරහට දාගන්නේ නැතුව අපේ ආයතනය වෙනුවෙන් අපි කැප වෙන්නේ අපි දන්නවා මේ ආර්ථික අර්බුදයේ වෙලාවේදී මේ ආර්ථික මර්මස්ථාන ටික විනාශ වුණොත් දේශපාලන අර්බුදයෙන් ගොඩ ගියත් මේ රට ගොඩ දාන්න බැහැ කියලා එනිසා අපි මේ රටට ආදරය කරන සහ මේ ආයතන වලට ආදරය කරන වෘත්තීය සමිති විදිහට අපි ඉල්ලීමක් කරනවා සමස්ත වෘත්තීය සමිති නායකයන්ගෙන් සමස්ත වෘත්තීය සමිති සේවකයන්ගෙන් මේ වෙලාවේදී බුද්ධිමත්ව හිතන්න වගකීමෙන් කියනවා 6 වෙනිදා ඒ සියලුම මෙහෙයුම් ටික ඉතාමත්ම නිවැරදිව අපේ සේවකයෝ කරන්න සූදානම් වෙලා ඉනවා පෙළගැසලා ඉන්නවා දුම්රියද සාමාන්‍ය පරිදි දහවණේ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා දුම්රිය ස්ථානාධිපති දුම්රිය නියාමක දුම්රිය රියදුරු සහ ප්‍රවාහන උපදෙපාර්තමේන්තුවේ අනිකුත් කිසිදු සංගමයක් මේ වෙනතුරු ඔවුන් වැඩ වර්ජනය කරන බවට අපිට ලිඛිතව හෝ වාචිකව දන්වලා නැහැ ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ ධාවනය කිරීමට නියමිත සියලුම දුම්රියන් අපිට ධාවනය කිරීමට හැකි වේවයි කියලා මොකද අද දින හවස්වරුවේ යන දුම්රියන් අපිට හෙට උදේ නැවත ආපසු ගෙනෙන්න රියදුරු සංගමයේත් නියාමක සංගමයේ සහ දුම්රිය ස්ථානාධි සංගමයේ සමග ඊයේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා පවත්වන සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන් කිසිදු වැඩවැරීමක් සිදු කරන්නේ නැහැ
මේ ඩොලර් හොයාගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ධන ටික මිලදී ගන්න විදුලි බලය අපිට ජනනය කරන්න මේ රටේ ඩොලර් ටික આવුත් විතරයි. හැබැයි කවුරු හරි හිතනවා නම් හර්තාල් කරන එකෙන් මේක ඩොලර් ටික අපිට ගලායන යනවා කියලා. උද්ඝෝෂණය කරන ඒවයි මේ අපිට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණය කරන පිරිස් හර්තාල් කරන පිරිස් දැනගත යුතුයි කවුරු මේක කරත් කවුරු මේකේ ආණ්ඩුව ගත්තත් අපිට ඒ විදේශ විනිමය රටට આવොත් අපේ කර්මාන්ත පවත්වාගෙන යා ගියොත් විතරයි අපිට මේ කටයුත්ත අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ගාල්මෝදර විරෝධතාව 27 වන දිනටත් ක්‍රියාත්මක වෙද්දී අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවද තවදුරටත් පැවැත්වෙනවා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පවත්වන විරෝධතා පාගමන අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි. ගාල්මෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව අද 27 වන දිනටත් පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට වේදිකාවක් ඉදිකර විරෝධතා පවත්වනු පිණිස එයවටද කූඩාරම් කිහිපයක් ඉදිකිරීමටයි කටයුතු කර ඇත. මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවේ නිරත පිරිස් ප්‍රධාන පිවිසුම අතර ඉදිකර තිබූ අට්ටාල ඊයේ ඉවත් කරනු ලැබුවා. ඔවුන් ගාලුපාරේ අනෙක් පසපදික වේදිකාවේ සිට තවදුරටත් විරෝධතා පවත්වනවා. එම විරෝධතා අද පැවැත්වෙන්නේ 11 වන දිනටයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන අද සහ හෙට දෙදින තුල පාර්ලිමේන්තු මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. පොල්දුව මන්සන්දියේ සිට ජයන්තිපුර මන්සන්දිය දක්වාත් ජයන්තිපුර මන්සන්දියේ සිට කියන්හැම් මන්සන්දිය දක්වාත් මාර්ගයේ මෙසේ වසා තැබෙනවා. එම කාලය තුල පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගද වසා තැබෙන අතර විකල්ප මාර්ග නොමැති එම සීමාවේ පදිංචිකරුවන්ට තම අනන්‍යතාව තහවුරු කර ගමන් කිරීමට හැකියාව පවතින බවයි පොලිසිය දැනුම් දෙන්නේ. දෙවිනේ ප්‍රදේශ රසක යලි ඉන්ධන හිඟයක් ඇති වී තිබෙනවා. ඉන්ධන පිරුම්හල් අසල අද්දිනේත් දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ දැනට ක්‍රියාත්මක පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාම සඳහා බලාගාරවලට වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බවයි. දිවිනි විවිධ ප්‍රදේශවලින් නැවතත් ඉන්ධන හිඟයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඊයේ සවස හොරුණ නගරයේ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන තිබියදීත් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ජනතාව විරෝධය පළ කළා. ඔවුන් පානදුර හොරුණ ප්‍රධාන මාර්ගයේ හොරුණ නගරයේ නව හිර කිරීම නිසා දැඩිුණු සම්කාරී තත්වයක්ද ඇති වුණා. ඉන්ධන නොමැති බව පවසා පිරවුම් හල වසා දැමීමට පිරවුම් හල් සේවකීන් ක්‍රියා කිරීමත් සමග ඉන්ධන ගබඩා කර ඇති ස්ථානයේ පින්වෙන ලෙස ජනතාව ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී විෂය බහර අමාත්‍යවරයා කියා සිටියේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් වැඩි නොකිරීම සඳහා ඉන්ධන වැඩි වශයෙන් බලාගාර සඳහා නිකුත් කිරීමට සිදුව ඇති බැවින් වෙළඳපොළට ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බවයි. එවැගේම කරු කතානායකතුමනි ඊයේ පෙරේද දවසේ නැවත වතාවක් පෝලිං තත්ත්වයක් ඇති වුණා. මේ වෙලාවේ අපිට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග අපේ රටේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දින 3ක් විතර නේද අපිට පෙට්‍රල් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඩීසල් පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා කරු කතානායකතුමනි. ගැටලුවක් කියන්නේ ප්‍රමාණවත් තොග නැතිවීම නෙවෙයි. විශේෂයෙන්ම පහුගිය දින කීපේ නොරොච්චෝල බලාගාරයේ කඩා වැටුණා කරු කතානායකතුමනි. ඉරිදා සවස් වෙනකට නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 275ක් පද්ධතියෙන් ඉවත් වීම නිසා අපිට ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න සිද්ධ වුණා. අපි එක පැත්තකින් ඉන්ධන ටික ඉන්ධන පිරවුම් හල් වලට දීලා ඉවරලා ඉන්ධන පෝලිම නැති කරනවද එහෙම නැත්නම් අපේ ඉන්ධන ටික බලාගාර වලට දීලා ඉවරලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පාදුව පවත්වගෙන යනවද කියන එක අපිට නිකුත් කරන්න පුළුවන් ඉන්ධන පිරවුම් හල්ට ඕන තරම් අපිට ඩීසල් නිකුත් කරන්න පුළුවන් හැබැයි එසේ වෙනවනම් අපිට අනිවාර්යයෙන්ම අපේ තියෙන විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20 ඉඳලා පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කළ යුතු නිසා අපේ බලාගාර වලට වැඩි කොටසක් අපි දාලා තියෙනවා බලාගාර වෙනුවෙන් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඩීසල් තොග රැස් කරන්න එපා විපක්ෂයේ කවුරු හරි ඉන්නවා නම් විපක්ෂ නායකතුමා පහුගිය කාලේ කියලා තිබුණා එතුමාට තෙල් ගෙනල්ලා දෙන්න ඕන තරම්
මිත්‍රයෝ ඉන්නෝ එතුමාට උදව් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ වෙලාවේ ඔබ රට ගැන හිතනවා නම් ඔබතුමාගේ තියෙන සම්බන්ධකම් මත තෙල් ටික ගේන්න මැදිහත් වෙන්න. අපි ඕනනම් කැමැති විපක්ෂේ නියෝජනය කරන පිරිසක් මේ තෙල් ආනයනය කරන කමිටුවටත් දාන්න. සපුගස්කන්ධ පිරිපහදුව වහපු එකෙන් අපිට විශාල පාඩුවක් තියෙනවා. ඒක වැරදි ප්‍රතිපත්ති මේ තීන්දුවක්. අපි නැවත වතාවක් එකා ඉක්මනින් සපුගස්කන්ධ පිරිපහදුවත් අපි ආරම්භ කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සභාවට මතක් කරනවා ගරු කතානායකතුමනි. අද දිනේත් දිවයිනපුරා පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. කලාප දෙකක් යටතේ පෙරවරු 9:30 සිට රාත්‍රී 9:30 දක්වා එම කප්පාදුව සිදු වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ දත්ත පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලු කටයුතු අඩාල වුණා. පෙරේද දිනයේද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය බිඳවැටීමකට ලක් වුණා. ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් පැමිණෙන ලෙසයි ජනතාවට දැනුම් දී තිබුණේ. කෙසේ වෙතත් අද දිනේද සිය කාර්යයන් ඉටු කර ගැනීම සඳහා 2000කට අධික පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් දැඩි අපහසුතාවට පත් වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. ඒ අනුව එහි ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. කොයි සිස්ටම් වැඩ කරන්නේ නැහැ කිව්වොත් ප්‍රවෘත්ති වලින් තෙලොන් දෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සු රස්තියට වෙන්නේ නැහැ. ඔයාලා මාධ්‍ය මාධ්‍ය ආයතනනේ. ඔයාලා හරි දැම්මද ඔය මේකේ? මෙයාලා ඔයාලට දෙනුම් දුන්නද? උදේ දාලා කිව්වේ. ඈ? උදේ දාලා. උදේ දුන්නා නම් මේකට ගිහිල්ලා ඉවරයිනේ. දැන් මෙච්චර ඒවා සෑහෙන්න. ඇකිරා ඉන්නවානේ. අපේ සල්ලි දීලා කරන සර් උඩ. ආවේ මේ ඉඳලා ආවේ. ඒ පාවිස්තරයක විසඳන්නා දීලා ගන්නද බලාගෙන ඉන්නේ. ज्येष्ठ देशपालनज्ञकु एजे रणसिंह महता अभाव प्राप्तवना एजे रणसिंह महता अभाव प्राप्त वन विट अनुपस्वन विय पसुवना एक्सत जातक पक्षे प्रबल क्रियाकारिके कुवन ए महता हिटपु जनमाध्य राज्य अमात्यवरे कुदवनवा एकदहस नमसी अनु हतर वसरे पैवति जनाधिपति वरनेट स्वाधीन अपेक्षके कुलेस ए महता तरंग कला टबहोल रंगहल पदनमे पलमु अध्यक्ष जनरल वर्यावु एजे रणसिंह महता कैनडावे नियोज्य महाकुमसारिस वर्यालिस दखटियुतुकोट තිබෙනවා අභව ප්‍රාප්ත ඒජ රණසිංහ මහතාගේ දේහය කොළඹ හතර රීඩ් මාවත නිවසේ හිතන්පත් කර තිබෙනවා අවසන් කටයුතු අද පසුවරු 6ට බුරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අධිරක් මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවුණා ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ අඩු ආදායම් ලැබී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ හපුවිට ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලැබී පවුල් 50ක් සඳහා වියලි ආහාර මලු ලබා දීම මාතලේ සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා මිසඳහා ප්‍රධාන අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ඩයලොගාසියාට සමාකමයි හේමා සමාස් හෝල්ඩින්ග්ස් CBL යන ආයතන මිසඳහා සමනුග්‍රහකත්වයේ ලබා දෙනවා සර්වෝදය ආයතනයයි ඒ සම්බන්ධීකරණය කරන්නේ ආර්ථික අපහසුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ මෙවන් සත්කාරයක් සිදු කිරීම පිළිබඳව ජනතාව සිය ස්තුතිය පළ කළා ඩයලොත් ආයතනය හා සර්වෝදය ව්‍යාපාරයේ එක්ක අපිට කළ මේ මහඟු උපකාරයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් මේ කරන සේවාවට ඩයලොත් ආයතනයටත් අපේ සර්වෝදය සමිතියටත් ගොඩාක් ස්තුතියි ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ පරිත්‍යාගයේ සීලී ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා ඔබට සුබ දවසක්